අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකේ ධනවත්ම රටවල් 10 ගැන. ලෝකේ ධනවත් රටවල් ගැන කතා කරද්දී ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිතාගයේ ඩොලර් 131,782ට වැඩි වෙනවත් එක්කම 2021 වෙනකොට ලක්සම්බර්ග් ලොව පොහොසත්ම රට ලෙස හඳුන්වන අතර ඇමරිකාව ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත ඩොලර් 68,309ක් ලෙස පස්වන ස්ථානයට පත් වෙලා තියෙනවා. දලදේශීය නිෂ්පාදිතය රටේ ජනගහනය අනුව සකස් කරපුවාම ඒක ඒ රටේ ධනවත්භාවයේ මනින සාධකයක් විදිහට සලකනවා. එංගලන්තයේ ලෝකයේ ධනවත් රටවල් 10 ලැයිස්තුවේ නැති අතර ඊශ්‍රායලය අංක 21 ලෙසත් නව සීලන්තය අංක 22 ලෙසත් පිටිපස්සෙන් ඉන්නවා. මේ ලැයිස්තුවේ ශ්‍රී ලංකාව අංක 119 වන ස්ථානයේ රැඳී සිටිනකොට ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත අගය දක්වන්නේ ඩොලර් 3830ක් විදිහට. අංක 118 ස්ථානයේ ඊජිප්තුවත් අංක 117 බේලීස් රාජ්‍යයත් මේ වෙනකොට රැඳී ඉන්නවා. ඒ වගේම ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත අගය අනුව ලෝකයේ දුප්පත්ම රටවල් විදිහට අවසාන අංක 193 ස්ථානයේ සෝමාලියාවත් අංක 194 ස්ථානයේ දකුණු සුඩානයත් අංක 195 එහෙමත් නැත්නම් ලෝකයේ දුප්පත්ම රට විදිහට බුරුන්ඩි රාජ්‍යයත් ඉන්නවා. බුරුන්ඩි රාජ්‍යයේ ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත අගය ඩොලර් 265ක් වෙනවා. ලෝකයේ 2021 අවුරුද්ද වෙනකොට ඒක පුද්ගල නාමික දලදේශීය නිෂ්පාදිත අගය අනුව පොහොසත්ම රටවල් 10 මොනවාද? මේ ලැයිස්තුවේ අංක 1 ලක්සම්බර්ග් වෙන අතර ලක්සම්බර්ග් වල ඒක පුද්ගල නාමික දලදේශීය නිෂ්පාදිත අගය ඩොලර් 131,782ක් වෙනවා. අංක 2 ස්විස්තරලන්තය ඩොලර් 94,696යි. අංක 3 අයර්ලන්තයේ නාමික ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත අගය ඩොලර් 94,556යි. අංක 4 නෝර්වේ ඩොලර් 81,995යි. අංක 5 ඇමරිකාව ඩොලර් 68,309යි. අංක 6 ඩෙන්මාර්කය ඩොලර් 67,218යි. අංක 7 අයිස්ලන්තය ඩොලර් 65,273යි. අංක 8 සිංගප්පූරුව ඩොලර් 64,103යි. අංක 9 ඕස්ට්‍රේලියාව ඩොලර් 62,723යි. අංක 10 කටාර් රාජ්‍ය ඩොලර් 59,143යි. ධනවත්ම රාජ්‍යයන් ලැයිස්තුවේ බහුතරයක් රටවල් යුරෝපීය රටවල් වෙන බව ඔයාලට පැහැදිලි වෙනවා ඇති. ලෝකයේ නැගී එන බලවතා විදිහට සලකන චීනය මේ ලැයිස්තුවේ අංක 61 ස්ථානයේ රැඳී ඉන්නකොට චීනයේ නාමික ඒක පුද්ගල දලදේශීය නිෂ්පාදිත අගය ඩොලර් 11,819ක් විදිහට තමයි සඳහන් වෙන්නේ. මේ වීඩියෝ එක බලලා ඔයාට යමක් ගන්න පුළුවන් වුණා නම් වීඩියෝ එක හොඳයි නම් අපිව subscribe කරන්නත් අපේ වීඩියෝ එකට like කරන්නත් අමතක කරන්න එපා. අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු.